සංවර්ධනය කරා යනකොට ඉතාම වටිනා ශේෂ්ත්‍රයක් තමයි ශ්‍රී ලංකාවට කෘෂි කර්මාන්තය කියලා කියන්නේ. එය කරන්නට හැකි ශක්තිය කොයි තරම්ද? ඇයි අපි ඒක නොකරන්නේ? ඇයි ඒකට තරුණ පරම්පරාව වැඩිපුර එකතු නොවෙන්නේ කියන කාරණා එක බලනකොට ඔවුන්ට අපි යම්කිසි ආකාරයක පෙළඹවීමක් ඇති කරන ආකාරයේ ප්‍රචාරණයක් හඳුන්වා දීමක් සඳහා තමයි අපි මේ ගොවිබිම වෙත අද ඇවිල්ලා ඉන්නේ. නවීන තාක්ෂණය හා මසූ කෘෂිකර්මාන්තයක නිරත වූහොත් කාලයේ ශ්‍රමය මෙන්ම මුල්්‍ය පිරිවැය අවම කර ගැනීමේ අවස්ථාව උදාවනවා. එයින් වැඩි ලාභයක් අත්කරගත හැකි අතරම කායික මානසික සැහැල්ලුවද අත්කරගත හැකි. එහෙත් බොහෝ ගොවීන් තවමත් සම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරමින් කෘෂිකර්මාන්තයේ යෙදේ. ඒ සඳහා ඔහුන් මහා වෙහෙසක් දරන නමුත් කෘෂි නිෂ්පාදනයන්ගේ ප්‍රමිතිය ඉහළ මට්ටමක නැහැ. ඒ නිසාම වෙහෙසවන තරමට සරිලන මුල්්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි තත්ත්ව බොහෝ මට්ටමකින් අඩුවෙමින් පවතී. මේ නිසාම කෘෂිකර්මාන්තයේ නවමු මුහුණුවර පිළිබඳව පුහුණුව ලබා දී ගොවිසිත් තුළ ආකල්පමය වෙනස්කම් ඇති කරමින් තාක්ෂණය භාවිත සුහුරු කෘෂිකර්මාන්තයකට කෙමෙන් හුරු කරවන්නට මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සැප්ශ්‍රී ආයතනය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යම නුරගම් පළාතේ උලුක්කුළුම ප්‍රදේශයේ ඉලුප්පන් කඩවල ග්‍රාමයේ ක්‍රියාත්මක කරන කෘෂිකාර්මික කටයුතු සඳහා සැප්ශ්‍රී ආයතනය සිදුකරන කාර්යයන් නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න මහතා එම ගොවිබිම් කිහිපයක් වෙත ඊයේ පැමිණියා. එම අවස්ථාවේදී ගොවි කටයුතු පහසු කර ගැනීම සඳහා අලුතින් ස්ථාපනය කළ සූර්ය පැනල පද්ධතිය විවෘත කිරීමද එතුමා අතින් සිදු කෙරිණි. ඒ අනුව සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන ජල සැපයුමක් පවත්වා ගැනීමට එම ගොවීන්ට මෙතැන් සිට හැකියාව උදාවනවා. මේ අවස්ථාවේදී අදහස් දක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ කොතරම් වෙහෙස වී වැඩ කළද එය නිසි හඳුනා ගැනීමකින් සිදු නොකළහොත් සිතන තරම් ප්‍රතිලාභ නොලැබිය හැකි බවයි. එහිදී මෙම සැප්ශ්‍රී ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳවද එතුමා අදහස් දැක්විය. මේ ගොවියෝ සාම්ප්‍රදායිකව වගාලින් පාවිච්චි කරලා පොම්ප වලින් වතුර ගහලා ලොකු වියදමක් දරනවානේ වතුර මේ වගාවට ජල සම්පාදනය කරගන්න. ඒ ජල සම්පාදනය කරගන්න යන වියදම අනිකුත් වියදනුත් එක්ක එක්කහුනම ඇත්තටම මේගොල්ලන්ට ගොවිතැන එච්චර ලාභයක් ලැබෙන ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි අපි දකිනවා ලංකාවේ විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි ගොවිතැනට අවශ්‍ය කරන මේ මොනවද පිරිවැය අවම කර ගැනීමෙන් ගොවියන්ට ලාභයක් ලබා දී. මොකද නැත්තම් පිරිවැය වැඩි වෙන පාරිභෝගිකර වාසියකුත් නැහැනේ. ඒ නිසා මේ 365 දවසම පායන අනුරාධපුරේ භූමියේ කන්න දෙකක් වැස්ස නිසා භූමියේ ඇතිපදම් භූගත ජලය තියෙන රටේ මේ වගේ يعني කාර්යක්ෂම ජල කළමනාකරණයක් කර ගැනීම සඳහා සෝලා පැනල් එකක් සම්බන්ධ කරලා ජල සම්පාදන කටයුතුත් ඊට පස්සේ මේගොල්ලන්ට බින්දු ජල සම්පාදන ඒ වගේ ශුද්ධ ජල සම්පාදන ක්‍රමත් හඳුන්වලා දුන්නොත් මේ ගොවි මහතුරු විශාල ලාභයක් ගනී. තමන්ට ලැබුණු මෙම සහනය පිළිබඳව ගොවීන් කිහිප දෙනෙකුද අදහස් දැක්වුවේ මෙලෙසින්. මේ වගේ හුඟක් සහනයක් වුණා අපිට එකෙන් සාමාන්‍යයෙන් ඇට බැට බීජයට ටික ඔක්කොම කියලා දුන්නා පාති දැමීමට ඔක්කොම අපි තේරුම් දුන්නා ඉස්සර අපි එහෙම නෙමෙයි ගියේ ඉස්සර නිකන් හිතුව මතේ හිතෙව්වේ මේ විදිහට අපිට මේ සාර්ථක වුණා. බටු සාමාන්‍ය හන්දර හැදෙනකොට කවක් කැලි 20ක් 30ක් කැඩෙනවා. මිරිසුත් කැඩෙනවා කැලි 10ක් 15ක් වගේ. ඇත්තටම අපිට කණ්ඩායම හොඳම සාර්ථක කරගෙන ගිය නිසා අපිට සෝලෝ එක ගන්න මේ හැකියාව ලැබුණා. ඇත්තෙම මට ගොඩාක් සන්තෝසයි. තරුණ පිරිස් වැඩි වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා එක් කර ගැනීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක්. ඉලුප්පන් කඩවල ග්‍රාමීය තරුණ පිරිස්ද පෙරට වඩා උනන්දුවෙන් ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. විශේෂයෙන්ම සැප්ශ්‍රී ආයතනය මගින් මූලික බිම් සැකසීම, ජල කළමනාකරණය, බීජ නිෂ්පාදනය, බීජ කල්තබා ගැනීම ආදී බොහෝ අංශ පිළිබඳව තාක්ෂණික දැනුම ලබා දීමද සිදු කරයි. පසුගියදා පැවති ගොවිම් නිරීක්ෂණය කිරීමත් සූර්ය පැනල පද්ධතිය විවෘත කිරීමත් අවසානයේ ගොවීන් කිහිප දෙනෙකුට බීජ බෙදා දීමද සිදු කෙරුණා. සැප්ශ්‍රී ආයතනය මගින් 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට ඉලුප්පන් කඩවල ප්‍රදේශය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. සූර්ය පැනල පද්ධතියේ මෙම පළමු සවිකිරීම සඳහාම වැය වූ මුදල රුපියල් ලක්ෂ 6කට අධිකයි. ග්‍රාමීය ගොවි ජනතාවට වඩාත් සුවදායි ජීවිතයක් ගෙවීම සඳහා ගොවිතැන සාර්ථක මට්ටමකට ගෙනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර සපයනු ලබන්නේ ඔස්ට්‍රේලියන් එයිඩ් මගින්.
පසුගියදා පැවති වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක සුමිත් රත්නායක, දිස්ත්‍රික් මාධ්‍යකකේ නිලධාරීන්, මධ්‍යම නුරගම් පළාත පරිසර නිලධාරී MW.K. ජයලත්, වසමේ ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සැප්ශ්‍රී ආයතනයේ වැඩසටහන් නිලධාරී මහින්ද ජයසිරි, ක්ෂේත්‍ර සම්බන්ධීකාරක සිරිල් විජේසූරිය මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවින් පිරිසක් එක් වූහ.